මෙරට සිදුවන රියනතුරු සීග්‍රෙන් ඉහළ යමින් තිබෙනවා. දිනෙන් දින ඉහළ යන රියනතුරු නිසා දිනක් තුල පුද්ගල ජීවිත 8ක් පමණ අහිමි වෙනවා. 60 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා රෝහල් ගත කරනවා. මෙම වසරේ පළමු සතිය තුල පමණක් මාරක රියනතුරු 1873ක් වාර්තා වී තිබෙනවා. ඉන් 1971 දෙනෙකුට පමණ ජීවිත අහිමිව අවසන්. එසේ සිදුවන රියනතුරු වලින් 50%ක්ම සිදුවන්නේ යතුරුපැදි වලින්. කලබලය නොසලකිලි මත්කම බීමත්කම අධික තෙහෙට්ටුව නින්දයාම අධික වේගයේ යනාදී කරුණු නිසා රියනතුරු බහුලව සිදුවනවා. උදාවන උත්සව සමය හා වසර අවසානයේදී ජනතාව කාර්ය බහුල වනවා. ඒ සමග රියනතුරු තවත් ඉහළ යා හැකියි. රියනතුරු අවම කර ගැනීමට අප සියලු දෙනාම ආරක්ෂක පියවරයන් අනුගමනය කළ යුතුයි. ඒ පිළිබඳව දැනුවත් කිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අපේ රටේ වර්ෂයක් ගත්තොත් සෑහෙන සංඛ්‍යාවක් මිය යනවා. දිනකට මිය යන සංඛ්‍යාව මාරක රියනතුරුෙන් 8 දෙනෙක්, ඒ වගේම 61 දෙනෙක් බරපතල තුවාල ලබනවා. ඒ කියන්නේ අද උදේ ගෙදරින් එළියට බහින 69 දෙනෙක් ආයි ගෙදරට එන්නේ නැහැ. අපේ රටේ නත්තල් සමය ආරම්භයේ දෙසැම්බර් 20 සිට ජනවාරි මාසේ පළවෙනි සතිය දක්වා කාලය තුල ගත්තොත් මාරක බරපතල අනතුරු වල වැඩිම ප්‍රවණතාවය තියෙන්නේ ඒ කාලය තුල. ප්‍රතිශතාත්මක අගය ගත්තොත් එහෙම රියනතුරු වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මේ උත්සව සමයේ ඔබ කලබලයෙන් ෂොපින් කරනවා, වාහනවල ගමන් කරනවා, එහිදී සෑහෙන ප්‍රවේශම් වෙන්නට ඕන. විශේෂයෙන් පදික මාරුව පාවිච්චි කිරීමේදී පදික මාරුවේ තිබුණු පමණින් එතනින් ඒ ආරක්ෂාව සැලසෙන්නේ නැහැ. වාහන නවත්තනකම් ඉඳලා රියදුරන්ගේ අවධානය අරගෙන, අනිකොත් මන්තිරු වල ගමන් කරන රියදුරන්ගේ අවධානය අරගෙන ඉතාමත් ප්‍රවේශමෙන් ඒ කටයුත්ත කරන්නට ඕන. ලංකාවේ වැඩිම රියනතුරු වෙන්නේ ඉස්සර කිරීම නිසා. දෙවෙනි කාරණේ තමයි හැරවීම. තුන්වෙනි කාරණේ හැටියට කියන්න පුළුවන් වේගය. හතරවෙනි කාරණේ තමයි මේ බීමත්ව රියපැදවීම කියන එක. ඉතින් වැඩිම අනතුරු සංඛ්‍යාව සිදුවෙන්නේ මේකෙන්. ඔබ මාර්ගයේ ගමන් කරනකොට මේ උත්සව සමයේ ඉතාමත් කලබලකාරී ආකාරයට බීමත්ව රියදුරන් ඉන්නවා. ඔවුන්ගෙන් ප්‍රවේශම් වෙන්න වාහනයක් පාවිච්චි කරන සෑම අවස්ථාවම අසන පටියක් පළඳින්න ඕන. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.